නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ජනාධිපතිවරණ සටන මුලසිටමදත් කළේ කටකතාවලින් බොරුවෙන් මිස ප්‍රතිපත්තිහා සත්‍ය පෙරට දමාගෙන නොවේ. කටකතාසා බොල් ප්‍රචාරයට ෆොන්සේකා විසින් විශාල්ල මුදලක් බෑකරන බවද දැන් හෙලිවී තිබේ. මේ තරම් මුදලක් ඔහුට ලැබුණේ ගිනිියවි කොමිස් වලින් දැයි තවම හෙළිවී නැත. කිසියම් මුදලක් ලබාගෙන කටකතා පතුරුවන්නට නොව මිනිමරණට වුවද ඉදිරිපත්වන පිරිස් අප අතර නැත්තේ නොවේ. එහෙත් බොරුවෙන් හා කටකතාවෙන් සත්‍යයට පත්වන විට ඉස්මතු වන්නේ හිස් ප්‍රලාපහා රට වනසනකුමන්ත්‍රණයි. එක්තර කටකතාකාරෙක් අලුත්ම බොරුවක් ප්‍රචාරය කරනට ගොස් අමාරුවේ වැටමු සිද්ධියක් අපට වාර්තා වී. අප හිතවත් ව්‍යාපාරිකයකු හම වූ කටකතාකාරයා කියා සිටියේ මහින්ද රාජ පක්ෂ ජනාධිපතිතුමා කොළඹ නගරේ අක්කර සීයක ඉඩමක් මිලට ගණට යන බවයි. කොළඹ නගරේ අක්කර සීයක හිස් සිඩමක් ඇත්තේ කොහේ දැයි ව්‍යාපාරිකයා ප්‍රශ්න කළ විට කටකතාකාරයා අන්ද මන්ද විය. අක්කරසියේ බොරුව ප්‍රචාරය කරනට ගාස්තු වශයෙන් ලැබුණේ රුපියල් දාහක්දනැත්තම් දෙදහක් දැයි ව්‍යාපාරිකයා ප්‍රශ්න කළ විට කටකතාකාරයා අතුරුදන්විය. බොරුවාතේ පත්තු වූ තවත් අවස්ථාවක් එයයි. රාජපක්ෂ පවුලේ අය හෝටල් ඉඩම් රෝහල් ව්‍යාපාර ගෙවල් මිලටගත් බවට පතුරුවන කටකතා ගැන ජාතික සේවක සංගමයේ ප්‍රබල නාක්කයෙකු, අප සමඟ කීවේ ඒවා අමූලික බොරු බවයි. එහෙත් එම බරුපචාරය කරන්නට ඇති කටකතා ජාලයට අනුව ඇතැම් අය මුලාවන බවද ඔහු කීවේය. වෛරී දේශපාලනයෙන් ඔළුවහා පපුුව නරක්කරගත් මංගල හා ෆොන්සේකා වැනි මිනිස්සූ බොරුවෙන් රට මුලාකරති. සිහිනල් ලෝකේ හෝ මේරොත්ත රජහුණහොත් රටට දෙවියන්ගේ පිහිටවත් නැති බව අප කියන්නේ මේ ආකාරයට ජනතාවගේ බුද්ධට නිග්‍රහකිරීම මහත්මා ප්‍රතිපත්තිය නොවන බැවිනි. මංගල් සමරවීරගේ අලුත්ම බොරුව වී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු, රාජ්‍යමාධ්‍ය ප්‍රධහනීන් රටහැරයාමට සූදානම් වන බවයි. ඒ ඔහුගේ වෙබ්බඩවියඔස්සේ රටට ප්‍රචාරය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය සහම් මාධ්‍යනිදහස ස්ථාපනය කරන අපේක්ෂකයකු, බලයට ආවෝත් ද්‍රාජ්‍ය මාධ්්‍යිවේදී රටහෙර යන බවට මංගල සහෆොන් සේකා යෝජනා කරන්නේ මෙහිරැඳී සිටියහෝත් තේවිස් ගුරුගේ. රිචජ්ජ සොයිස්සා ප්‍රේමකීර්තිිද අල්විස් කුලසිරි අමරතුංග ලසන්ත වික්‍රමතුංග මුහුණ දුන් කේදජනක ඉරණමට මුහුණ දෙන්නට සිදුවන බව හොඳින්ම දන්නා බැවිනි. ඉහත සඳහන් කළ මාධ්‍යිවේදින් ඇතුළු විශාල පිරිසක්. එලවට යවූ අය. එකට එකතු වී සිටීම අතිශවයයින්ම භයානකය රාජමාධ්‍යවේදින් වූ අපට යන්නට රජරටමිස වෙනත් රටක් නැත ඔහු කිසිදා රට හැරදා නොයති අපට යන්නට රටක්හෝ ඉන්නට වීසාහෝ ග්‍රීන් කාඩ් හෝ නැත ඒවා ඇත්තේ ෆොන්සේකාටය මෞබිම ත්‍රස්ථවාදයෙන් නිදහස් කරගෙන ඇත්තේ රට හැරයන්නට නොවේ ඒෙත් ෆොන්සේකා සමග රට හැරයනට වීසා සොයා, නොවේතානාපතිකාරියාලයට ගිය තවත් ෆොන්සේ කලාා දෙතුන් දෙනෙකු සමග, මාධ්‍යවේදින් නම දෙනෙකුගේ තොරතුරු බුද්ධියංශ ඔස්සේ, අපට ලැබී ඇත. පිටපත දනංජය පිරිස්ගිින්.